ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වලදී වැරදි තීන්දුව తీරන ගත්ත නිසා ලංකාව අද මේ තැනට පත් වුණා. මේ ව්‍යසනයට පත් වෙලා තිබෙනවා. ඉතින් අද වෙනකොට මැතිවරණේ පවත්වන්න බෑ කියන කාරණේ භාණ්ඩාගාරයේ පැත්තෙන් දැනුම් දීමක් කරලා තියෙනකොට මේ වෙනකොට ප්‍රමාණවත් අරමුදල් එකට නිකුත් කරන්න බෑ කියන දේ මේ වෙද්දි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. එවන් පරිසරයක් ඇතුළතදී රාජ්‍ය නිලධාරීන් මේ වෙද්දි දැනුම් දෙනවා. මුද්‍රණාලය පැත්තෙන් කියනවා නෑ අපිට මේවා ප්‍රින්ට් කරන්න බෑ, පොලිස් ආරක්ෂාව අඩුයි, ඒ නිසා එක කරන්න බෑ කියලා. ඒ වගේම තමයි භාණ්ඩාගාරයේ පැත්තෙන් කියනවා සල්ලි නිකුත් කරන්න බෑ, ලොකු අර්බුදයක ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට රජයේ රෝහල් වලත් අත්‍යවශ්‍ය සත්කම් පමණයි කරන්නේ, අනිත් ඒවා කරන්නේ නෑ මේ තියෙන ආර්ථික ව්‍යසනය නිසා. බලන්න කොයි තරම්නම් පිළිවෙලට වැඩ කටයුතු සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ අරමුදල් නැතිනම් අනවශ්‍ය වියදම් බොහෝමයක් කපා හරිනවා. ඒත් එක්කම තමයි අරමුදල් නැතිනම් ප්‍රජාතන්ත්රවාදී අත්‍යවශ්‍යම කාරණයක් වෙන මැතිවරණ උනත් කපලා ඉවත් කරන්න වෙනවා. මේ රටේ ජීවත් කරවන්න මිනිස්සු කියන පදනම ඔස්සේ, අන්නේ පදනම ඔස්සේ තමයි දැන් මැතිවරණේ පැවැත්වීම සිදු කරන්නේ නැත්තේ. හැබැයි ඉතින් මැතිවරණේ පවත්වන බවට අවුරුද්දකින් කල් දමනකොට අමාත්‍යවරයා එකඟ වෙනවා නියමිත කාලය පන්නලා තව අවුරුද්දක් මේක දීර්ඝ කරගන්න. ඉතින් ඒ දීර්ඝ කිරීමෙන් පස්සෙත් සල්ලි නැහැ කියන පදනම උඩ ආවොත් දැන් ඉදිරි මහමැතිවරණයක් ආවත් ඉදිරි ජනාධිපතිවරණයක් ආවත් මේ විදිහටම මේක කරන්න විදිහක් නැහැ, මේ අපේ අතේ සල්ලි නැහැ කියන පදනම දැම්මොත් ඒක තේරුම් ගන්න වෙනවා රටේ සල්ලි නැති නිසා තමයි මේ විදිහ තර්කයක් ගොඩනගන්නේ කියලා. ඉතින් ඒක අපි හොඳයි කියමුකෝ. ඒ කියන්නේ ඒ විදිහට හිතලා ප්‍රායෝගිකව වැඩ කරන නිලධාරීන් ප්‍රායෝගිකව මේ වගේ ප්‍රශ්න දිහා බලලා රට අර්බුදයක තියෙන වෙලාවකදී ඒ වගේ වැරදි තීන්දුව తీරන ගන්න මේ ඡන්දවලට සල්ලි විසි කරන්න මොකටද කියන දෙයට යන තරම්ම සංවේදීව gedara වැඩක් වගේ මේ ගැන හිතලා බලලා කටයුතු කිරීම පිළිබඳ අපේ ප්‍රශංසාව. හැබැයි අපි යෝජනා කරනවා මේ දේවලුත්. ඒ කියන්නේ එහෙම ලොකු ආර්ථික අපහසුකමක් තියෙන රටක මේ දේවල් කරනකොටත් අමාත්‍යංශවල ප්‍රමුඛතම බලය පැවරෙන්නේ ලේකම්වරයාට. ඉතින් ලේකම්වරුන්ගෙන් අපි ඉල්ලනවා දැන් මේ විදිහට කරා වගේ ඉස්සරහට මේ දේවල් වලදීත් ඔබේ හයිය රටට පෙන්වන්න. ඇමතිවරු පත් කරනකොට කොහොමද අපි ඇමතිවරුන්ට තවදුරටත් පත් කරලා මෙයාලව දරන්නේ, මෙයාලව නඩත්තු කරන්නේ කොහොමද, තව ඇමතිකරයෙකුට වියදම් කරන්න නම් බෑ කියන දේ ඔබේ කශේරුකාවක් ඇතිව ප්‍රකාශ කරાવી කියලා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් ඔබ වැඩ කරපු ආකාරය දිහා බලනකොට ඒත් එක්කම තමයි අපි දකිනවා විවිධ උත්සව, රාජ්‍ය උත්සව, විවිධ දේවල් පවත්වන්න විවිධ කටයුතු සිද්ධ කරනවා. ඒ වෙලාවල් වලදී අදාළ විෂය භාර අමාත්‍යවරුන්ට අපි කියනවා කොන්ද කෙලින් තියාගෙන ලේකම්වරුන්ට කශේරු කාව තියාගෙන බෑ මේ වෙලාවේ ඔවා කරන්න බෑ, මේ සල්ලි වියදම් කරන්න කොහොමද, මෙච්චර වියදමක් නිකන් නිර්පරාදේ කරන්න බෑ, මිනිස්සු අහසුතාවේ මේ වෙදී අත්‍යවශ්‍ය සත්කම් විතරයි කරන්න සිද්ධ වෙලා තියෙන, මිනිස්සු කණ්ඩ නැතුව කොච්චර ඉන්නවද, අන්න ඔය කියන වචන ටික ඔබෙන් එනවා නම් අපි බොහොම කැමති. ඒ වගේම තමයි අනෙක් පසින් V8 2 3 මේ බැච් බෙන්ස්, BMW, ඊළඟට ඇම්බියුලන්ස්, V8 පැජරෝ, ලෑන්ඩ් රෝවර්, ලෑන්ඩ් ක්‍රූසර් මේවා කඩාගෙන බිඳගෙන යනවා දකින්නවානේ ඩිෆෙන්ඩරුත් එක්ක. ඉතින් මේ වගේ වෙලාවකදී වාහන 3-4 පාවිච්චි කරන් පරිවාර රථත් එක්ක යනවා කියන එක නම් මාර බොරු වැඩක්. ඒ නිසා ඒවටත් දේශපාලඥයින්ට කියනවා නෑ මම පොඩි වාහනයක් ඇල්ටෝ එකක යන්නම්, ඇල්ටෝ එකක් එපා, නැත්නම් අපි පොඩි ජීප් එකක යන්නම්, මොකක් හරි කැබ් එකක යන්නම්, තනි වාහනේ ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නකුත් නෑනේ, මම ඒ විදිහට යන්නම් කියලා ඔබත් දැන් ඔන්න වැඩ කරන්න පටන් ගන්න ඕනේ මේ මැතිවරණය සම්බන්ධයෙන් වැඩ කළ යුතු ආකාරයට. ඒ වගේම තමයි අපි දකිනවා වංචා දූෂණ කොමිස් ගන්න වෙලාවල්. ඉතින් කොමිස් ගන්න හිතන්නවත් එපා මේ වගේ වෙලාවකදී, අඩුම තරමේ අත්‍යවශ්‍ය සැත්කම් කරගන්නත් විදිහක් නැතුව ඡන්දෙ පවා නවත්තලා තියෙන වෙලාවකදී හීනෙන්වත් හිතන්න එපා කොමිස් අරගෙන සංවර්ධන ව්‍යාපෘති කරලා යාට මෙයාට බාර දීලා වැඩ කරනවා කියන එක. ඒක එක පැත්තක්. ඒත් එක්කම අනිත් දේ තමයි අනවශ්‍ය විදිහ වියදම් කරන්න එපා. නුවරද, නුවර එළියේද ගිහිල්ලාද, එහෙ මේවද, මෙහෙ නිලධාරින් එහෙ ගෙනියලාද, ඒ වගේ විවිධ අනවශ්‍ය විදිහ රජයේ වියදම් දරන, ඊළඟට ලොකු උත්සව, ලොකු සැණකෙළි, සමහර වෙලාවන් වලට ලොකු ට්‍රිප් යන ඒවා, විදේශ දූත සංචාර, විට රට යනවා ඒවා, මේ සංචාරවල යන්න තව පරිවාර එකතු කරගන්න, ඒවා කරන්න එපා. මේ වෙලාවේ ආර්ථිකයේ බරපතල තත්ත්වෙක ඉන්නේ. අපි ඔක්කොම පුළුවන් තරම් සල්ලි ඉතුරු කරමු. අපේ ගෙදර යම් ආර්ථික ප්‍රශ්න
ප්‍රශ්නයක් ආවහම අපි රුපියල් 5 වියදම් කරන්නේත් හරිම කල්පනාවෙන්. ඉතින් ඒ නිසා ඒ වගේ අපි වැඩ කරමු ඉස්සරහට. අනික් පසින් තියෙන තවත් දේ තමයි ඩොලර් බිලියන 7.6ක සංචිතයක් 2019 තිබුණා. ඊට පස්සේ ඒක බොහොම වේගෙන් ඩොලර් මිලියන 250 දක්වා අඩු වෙලා ගියා. ඒ අඩු වෙනකොට මුදල් මණ්ඩලයේ පැත්තෙන් කියවිච්ච දේවල් තිබුණා ඩොලර් එක රුපියල් 200 තියාගන්න මොනවද කරපු වැඩ, ඒව කොයිතරම් අකාර්යක්ෂම ක්‍රියාපටිපාටිද, ඒ නිසා වෙච්ච සංචිත අඩුවීම කොච්චර බරපතලද කියන දේවල් දිගින් දිගටම කිව්වා. ඒ නිසා මින්මත්තට නම් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා. ඒත් එක්කම තමයි 2019 ඔබට මතක ඇති ලොකු ටැක්ස් කට් එකකට ගියා, දැවැන්ත බදු අඩු කිරීමකට ගියා. ඒ නිසා රජයට අහිමි වුණු ආදායම බිලියන 1.4ක් අමරිකානු ඩොලර්. ඒ නිසා කරුණා කරලා කවදාකවත් ආයෙනම් අපේ ලේකම්වරුන්ට එහෙම අපි කියන්නේ පුළුවන් ඉක්මනට බෙල්ල දීලා ඉදිරිපත් වෙන්න මේ වගේ තීරණ ගන්න දෙන්න එපා. නිලධාරීන් ඇමතිලා කියනකොට අපේ ඩේටාබේස් තියෙනවා මේවා ලොකු කතා කියන්නේ නැතුව බැරිකම ප්‍රායෝගිකව පෙන්ලා මේවනම් කරන්න බෑ කියන දේ බොහොම පැහැදිලිව පෙන්වන්න. කෘෂිකාර්මික වගාවන් කරමු, අපි කාබනික ගොවිතැන පාවිච්චි කරමු, ඔහු ජනාධිපතිතුමා අපි වකුගඩුවක්වත් ඇදලා දෙමු කියලා ඔය වෛද්‍යවරු එහෙම ඒ දවස්වල කිව්වා මතකනේ. ඒ නිසා කරුණා කරලා ඇත්ත තත්ත්වය මොකක්ද කියන දේ හැම වෙලාවෙම පාලකයින්ට පෙන්වලා දෙන්න. රසායනික පොහොර භාවිතය තහනම් කරලා ගත්ත තීන්දුව නිසා අද වෙනකොට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අප මුහුණ දුන්නු ගැටලුව බොහොම බරපතලයි. ඒ නිසා මින්මත්තට දැන් ඡන්දේ තියන්න සල්ලි නැහැ කියලා භාණ්ඩාගාරෙන් ලියුම එවනවා වගේම අනේ මේ කාබනික ගොවිතැන කරන්න බෑ, ඒක පට්ට බොරු වැඩක්, ඒ නිසා ඔය වගේ ගොංගඩ කරන්න එපා කියලා ඒ විදිහටම ඒ අමාත්‍යංශවරු ලේකම්වරුත් ලියුම් ගහනවා නම් මේ රට තවත් සුඛිත මුදිත වේවි. ඒ වගේම තමයි අපි දැක්කා මේ රටේ වැරදි ආර්ථික තීන්දුව తీරන ගත්ත අවස්ථාවන් ඒවා බරපතල ව්‍යසනයන් විදිහට පාරාබලලක් විදිහට රටට බලපෑවා. ඒ නිසා එහෙම තීන්දුව తీරන ගත්ත හැමෝමත් කල්පනා කරන්න ඕනේ නෑ නෑ අපි දැන් වැඩ කරන්න ඕනේ මේ විදිහට ඡන්දේ තියන්නවත් සල්ලි වියදම් කරන්න විදිහක් නෑ. ඒ තරම් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් මින්මත්තර නම් මේ වගේ දේවල් අපි සිද්ධ වෙන්න දෙන්නේ නෑ. අපේ මව් රටට කියන දේ කොයි කවුරුත් තීරණය කරන්න ඕනේ. ඉතින් මේක තමයි දැන් ඡන්දෙට මේ විදිහට ලියුම් ගහලා ඡන්දේ තියන එක වළක්වන වැඩ කටයුතු සිද්ධ වුණා වගේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අනෙකුත් සෑම ප්‍රශ්නයකදීම අනවශ්‍යයි සැලකෙන පිරිවැයන්, අතිරේකව දරන්න සිදුවන පිරිවැයන් සියල්ලම පාලනය කරගෙන මේ වගේ තමන්ගේ ගෙදර වැඩක් වගේ සල්ලි නෑ මේක කරන්න බෑ කියන ඒ තරමටම ලැදියාව වැඩි කරගෙන, ඒ තරමටම කැපවීම වැඩ කරගෙන, ඒ තරමටම මේ රටේ අරමුදල් ඉතිරි කරගන්න ඕන කියන උත්තුංග වුණු සංකල්පය ඇතුව අපි කොහොම හරි මේ රටේ අරමුදල් ටික ඉතුරු කරන්න ඕනේ කියන ගෞරවනීය වුණු වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන නිලධාරීන් බිහි වේවා, පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතනින් පස්සේ අපට පුළුවන් වේවි මහා විශාල විදිහට බදු ප්‍රශ්න, ඊළඟට වැරදි තීන්දුව తీරන ගත්තු ඒ දේවල් ආය කවදාවත් වෙන එකක් නෑ. මොකද ඒ වගේ తీරන ගන්නකොට ලේකම්වරු ඇතුළු පිරිස් බොහොම පැහැදිලිව තමන්ගේ කෂේරුකාවත් එක්ක පෙනී ඉන්නවා. ඒ නිසා ආය කවදාවත් මේ කාබනික ගොවිතැන වගේ වැරදි තීන්දුව తీරන ගන්න කවුරුත් ඉඩ දෙන එකක් නෑ. ඒ කියන්නේ බොහොම පැහැදිලිවම අද මේ ඡන්දේ තියෙනකොට මුදල් යනවා මේක පාඩුවක් කියලා බොහොම පැහැදිලිව පෙන්වුවා වගේ ඒ ප්‍රශ්නේන හැම තැනකදීම මේ නිලධාරීන් කෂේරුකාවක් ඇතිව වැඩි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.